දෙදස් විසි දෙක වසර විතරක් අපි ලංකාවට තැඹිලිවලින් ගෙනත් තියෙන ආදායම බොහොම නිහඬව මේවයි ඩොලර් මිලියන 6.51 එකක් ආදායම ගෙනත් තියෙන මෙහි තැඹිලි ගෙඩියක් මං හිතන්නේ දැනට රුපියල් 30 40 අතර තමයි යන්නේ තැඹිලි හැබැයි එහෙ වෙළඳපොලේ ගෙඩියක් රුපියල් 2800ක් විතර වෙනවා මේ රටවල් වලින් අපර දැනට ලොකු අභියෝගයක් තියෙන මේ තැඹිලි වෙළඳපොලට මේ ව්‍යාපාරයට පේන නොපෙනෙන කීප දෙනෙක්ම බොහෝ පිරිසක්ම ඇතුල් වෙලා මේ අපින් යන්නේ තැඹිලි කන්ටරේ මගදී අඩු මුදලට අරගෙන ඒක ඊළඟ ව්‍යාපාරයකට වැඩි මුදලකට විකිණීමේ ව්‍යාපාරය ආරම්භ වෙලා තියෙනවා. දකුණු ආසියානු ව්‍යාපාරික සම්මාන උළෙලදී මට ආරාධනාවක් ලැබෙන්නේ ඔබේ පුවත හරහා අලුත් හෙළිදරව්වක් කරලා තියෙනවා. ඒක ඔබ මේ සම්මාන උළෙලට ඉදිරිපත් කරන්න කියලා. කොළඹ බැලුවාම ඔබ හොයලා බලන්න කොළඹ තැඹිලි ගෙඩියක් හොයාගන්න එක දැන් අතිශයම අසීරු කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තට මෙහෙම අහිමිවෙච්ච ගොඩක් තියෙනවා. ඩුබායි වෙළඳපොලේ අපට තමයි තිබුණේ රම්පේ වෙළඳපොල. අපට තමයි තිබුණේ කරපිංචා වෙළඳපොල. ඒ ඔක්කොම අපිට දැන් අහිමි වෙලා තියෙනවා. අද දවසේ අපි මේ කරන සාකච්ඡාවෙන් පස්සේ අවධානය යොමු යුතු නිසි පිරිස්වල අවධානය යොමු නොවුනොත් මේ කෝටි ප්‍රකෝටි මේ රටට ආදායම් ගේන මේ ව්‍යාපාරය අපට කෙටි කාලෙකින් නැති වෙනවා. තැඹිලි තැඹිලි අපේ දේශීය සංස්කෘතියේ අංගයක් හැටියට තමයි අපි සලකන්නේ. තැඹිලි ගෙඩියෙන් සුබ කටයුත්තක් සුබ ලකුණක් සුබ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිවම දැන් තැඹිලි පිළිබඳ කතා කරනකොට අපි වගේ නෙමෙයි ලෝකයත් තැඹිලි ගැන දැන් කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒක පටන් ගත්තේ කොහොමද? විශේෂයෙන්ම අපේ ජාතික රූපවාහිනී සංස්ථාවේ ගාමිණී බණ්ඩාර මැණික්දිවල මහත්මයා මේ තැඹිලි ගෙඩිය පිළිබඳ ලෝකෙට නව හඳුන්වා දීමක් කළා. ඇත්තෙන්ම වෙළඳ දැන්වීම ඔස්සේ මේ තැඹිලි ගෙඩිය පිළිබඳ ලොකු අවධානයක් රට තුළ වගේම ලෝකය තුළත් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගාමිණී බණ්ඩාර මැණික්දිවල අපේ සහෝදර කලාකරුවා ඒ කරපු දෙයත් එක්ක ඔහුට මුලින්ම සම්මානයක් ලැබුණා බංගලාදේශ රටෙන්. විශේෂයෙන්ම දකුණු ආසියාවේ හොඳම ආර්ථික උපාය මාර්ගික දැන්වීම හැටියට හඳුන්වා දෙමින් ZEP සම්මානයක් ඒ සම්මානය ඔහුට ලැබුණා. ඒ වගේම අරාබි එමීර් රාජ්‍යයෙන් ඔහුට එමිනස් කියන සම්මානයක් ලැබුණා. මේ තැඹිලි සම්බන්ධව ඔහු කරන ලද ඒ දැන්වීම් ඒ කටයුතු වලට අද අපිත් එක්ක දිනමින YouTube නාලිකාව සමග එක් වෙලා ඉන්නවා ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල මේ පිළිබඳ කතා කරන්න. විශේෂයෙන්ම මෙහිදී අපි ඔහුට පැහැදිලි කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන් තැඹිලි කියන්නේ අද වර්තමාන ආර්ථිකයට ඩොලර් ගෙන එන භෝගයක්. මෙන්න මේ භෝගය පිළිබඳ මුලින්ම ඔගෙන් ආනවා අපි මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ කියලා. ස්තුතියි ගාමිණී. විශේෂ සඳහන් කරන්න ඕනේ අපි රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ තමයි මේ දැනුවත් කිරීම කළේ. මේක 2002 3 මාසෙ වගේ තමයි අපි ප්‍රවෘත්ති විශේෂාංග අපි සාමාන්‍යයෙන් කරන හෙළිදරව්වලදී කරන විදිහටම මේ තැඹිලි පිළිබඳව අපි හෙළිදරව්වක් කළා. මේක කරන්නේ පොල් පර්යේෂණ ආයතනයේ සහ පොල් සංවර්ධන අධිකාරිය සාමාන්‍යයෙන් අපට එවන ප්‍රවෘත්ති නිවේදනවලදී උන් සඳහන් කරලා තිබුණා මේ තැඹිලි පිළිබඳව අපි අලුත් වැඩපිළිවෙලක් පටන් අරන් තිනවා රට යවන්න අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතිනවා කියලා. සාරංග අලහපේරු මැතිතුමා සහ හිටපු පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති විරසිං කියන දෙදෙනා තමයි මේ සම්බන්ධයෙන් මට මේ පිළිබඳව කියුවේ. විශේෂයෙන් සාරංගලහපේරු මහත්මයා මීට අදාළ තාක්ෂණික ප්‍රවේශම් සහ ඒ කටයුතු වල නිරත වෙලා ඉන්න පර්යේෂණිකයන් පිළිබඳව මහාචාර්යවරුන් පිළිබඳව ආචාර්යවරුන් පිළිබඳව මට හඳුන්වා දීමක් කළා. ඉතින් මේක පොදුවේ කරපු හඳුන්වා දීමක්. අපේ රටේ සියලුම ජාතික මාධ්‍ය ආයතනවල නියෝජිතයන් මේ වැඩසටහනට සහභාගි වුණා. එතෙන්දී මට හිතුණා තැඹිලි ගෙඩිය කියලා කියන්නේ අපේ රටේ ටිකක් වෙනස් විදිහට අපි උහුරු පුරුදු වෙලා තියෙන දෙයක්. නමුත් තැඹිලි රට යවනවා මේකට ලොකු ඉල්ලුමක් ඇති කරන්න පුළුවන් සහ මේක හරහා අපට අලුත් ආර්ථික ප්‍රවේශයකට එන්න පුළුවන් කියන සිතුවිල්ල මට ඇති වුණා. ඉතින් එතෙන්දී මං සාරංග අලහපේරුව මහත්මයාගෙන් වගේම
පොල් සංවර්ධන අධිකාරියකට හිටපු සභාපතිතුමාගෙන් අහුවා කොහොමද මේක වෙන්නේ කොහොමද මේ රට යවන්නේ තැඹිලි අපිට පුරුදු තැඹිලි වල්ලක් පාරයිනේ ලීයක දාලා ඉල්ලලා මේක බොහොම සංකීර්ණ වැඩක්නේ තැඹිලි ගෙඩිය කපන්න ඕනේ ඉතින් ඒකට වෙනම පුරුදු පුහුණු වෙච්ච කෙනෙක් ඉන්න ඕනේ ඉතින් දා මේක රට යවනවා කියමු ටිකක් අලුත් මේක කොහොමද වෙන්නේ කියවම ඉතින් මේගොල්ලෝ කිව්වා නෑ ලොකු ඉල්ලුමක් තියෙනවා මේකට මේක රට යවන්න යවන කාලය සහ මේකේ ස්වභාවිකත්වයේ නැචරල් ගතිය ආරක්ෂා කරගන්න එක අපට අභියෝගයක් වෙලා තියෙනවා. නමුත් ඒ වෙනකොට පොල් පර්යේෂණ ආයතනයේ ප්‍රොෆෙසර් නයිනානන්ද මහත්මයා ඇතුළු පිරිසක් ප්‍රොෆෙසර් සරත් ඊට පස්සේ හේරත් මහත්මයා ඇතුළු මේ ආචාර්යවරුන් මේ සඳහා ලොකු වෙහෙසක් ගනිමින් හිටියා. කොහොමද මේකේ ස්වභාවිකත්වයට හානියක් නොවී පිට රට යවන්නේ කියන එක පිළිබඳව. ඉතින් මගේ ඔළුවේ ඒ කාරණාව තිබුණා. 2022 3 වෙනි මාසේ 16 වෙනිදා මම රූපණී සංස්ථාවේ කෝවිකකුත් අරගෙන මේ වැඩේට ගියා. ගිහිල්ලා මේකේ තොරතුරු මං අන්තර්ජාලය හරහා හොයලා බැලුවා. හොයලා බලනකොට විශේෂත්වය තමයි තැඹිලි ලෝකේ වෙන කොහෙවත් රටක නැහැ. තැඹිලි අපටම ආවෙනික දෙයක් ශාකයක්. වෙනත් රටවල් වල තැඹිලි කියලා හඳුන්වපු දේවල් තියෙනවා. හැබැයි විද්‍යාත්මකව තැඹිලි කුලයට අයිති තැඹිලි ගෙඩියක තියෙන්න ඕනේ ගුණාංගයන් තියෙන ඒවා නෙවෙයි. ඒවා කුරුම්බා. හැබැයි තැඹිලි කියන වෙළඳපොළට මේ කුරුම්බ ගෙනත් දාලා තිබුණා. මට හිතුණා මේක හෙලිදරව් කළොත් අපට ලොකු ගමනක් යන්න පුළුවන්. අපි කොවිඩ් අර්බුදයට මුහුණ දීලා රටක් විදිහට ඉස්සරහට යන්න ගොඩාක් ප්‍රශ්න ගැටලු තිබුණු මොහොතක්නේ. ඉතින් මං හිතුවා අලුත් දෙයක් හොයලා ඉදිරිපත් කළොත් අපට යම්කිසි දෙයක් කරන්න පුළුවන් මේ මාධ්‍ය වෘත්තිය හරහා කියලා. මොකද අපිට පොඩි කාලේ ඉඳලම අපි අහලා තියෙනවානේ අලුත් දේ නොතනන ජාතිය ලොව නොනැගී කියලා. ඉතින් ඕක පොඩි කාලේ ඉඳලම අපි ඔළුවල තිබුණා. දැන් මං හිතුවා මේකෙන් අලුත් දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් තැඹිලි කියලා කියන්නේ ගමිනියගේ අපේ සංස්කෘතිය සම්ප්‍රදායේ ජන විඥානයේ මුල් බැහැලා තිබුණු දෙයක්. තැඹිලි ගහක් හදන්නේ බොහොම කලාතුරකින් බොහොම සුබ සාකයක් විදිහට තමයි තැඹිලි ගහ හඳුන්වන්නේ. බොහොම රතු පාට ලස්සන ගෙඩි. තැඹිලි වෙන විවිධ වර්ග තියෙනවා අපේ රටේ. ඔය තැඹිලි ගෙඩිය මුණ්ඩ පවා කන්න පුළුවන් තැඹිලි වර්ග තියෙනවා අපේ රටේ. හැබැයි ලෝකේ මේවා නැහැ. තාමත් අපි මේක අඳුනගනක් නැහැ. කහකට කනවා කියලා එහෙම අන්න හරි මේ කහ ගුණයි. කහකට වෙනම ගුණයක්. මේකේ ඇතුළේ තියෙන ලොඳ වෙනම ගුණයක්. මේ අපි ගමේ ජනතාව අඳුනගෙන තිබුණා. ගමේ ජනතාවගේ විඤ්ඤාණය ඇතුළේ මේක ඉපදිලා ඒ විඤ්ඤාණය ඇතුළේම විනාශ වෙමින් තිබුණේ. මේක කොහොමද මූඳෙන් එහා පැත්තට ඇරය යන්නේ කියන එක පිළිබඳ අපට සංකල්පෙ තිබුණේ නැහැ. ඉතින් ඔය තැඹිලි පිළිබඳ ඉතිහාසය එනවා මලේ රටේ රජුරුන්ගේ ඉතිහාසය දක්වාම. විජය රජුරෝ ලංකාවට ආවට පස්සේ වෙච්ච අසනීපකෙන් පස්සේ ලංකාවේ හැදෙනවා මේ සංස්කෘතියක් කොහොඹ කංකාරිය මඩු කංකාරිය වගේ සංස්කෘතියෙන් හැදෙන මේ රජතුමාගේ ලෙඩසුව කරන්න. අන්නේ කංකාරි වලදී කංකාරියේ තියෙන අද රෑනම් දවස් දෙක තුනක් මිනිස්සු හොයනවා මේ කංකාරියේ මේ මඩුවේ එල්ලන්න ආහාර ද්‍රව්‍ය. එහෙම එල්ලන්න හොයපු ආහාර ද්‍රව්‍ය අතර ඔවුන් හඳුනාගත්ත විශේෂිතම පළතුරු තමයි බීම වර්ගයේ තමයි ශාකයේ තමයි මේ තැඹිලි. තැඹිලි වලු පිටින් මිනිස්සු ගෙනලා එල්ලන්න පටන් ගත්තා. ඉතින් මේක අපේ රූපවාහිනී සංස්ථාවෙත් පහුගිය කාලේ මේ ගම්මඩු ශාන්ති කර්මයක් තිබුණා. එතකොට තමයි මට තේරුනේ ඇත්තටම මේගොල්ලෝ තැඹිලි වලු ගෙනල්ලා එල්ලුවේ ඇයි කියලා. මේ ගම්මඩු වැඩසටහන ඉවර වුණාට පස්සේ මේකට ඉදිරිපත් වෙච්ච ශිල්පීන් සහභාගී වෙච්ච මිනිස්සු මේ ගම්මඩුවේ එල්ලලා තියෙන ආහාර අනුභව කරන්න ඕන. එතකොට හිතන්නකෝ මේ හවස් ඉඳලා එළි වෙනකන් නිදිමරපු කෙනාට එදා දවස ශක්තිමත්ව නැවත ගොඩනගා ගන්න තැඹිලි ගෙඩිය තමයි සුදුසුම දේ කියලා මේට අවුරුදු ගණනාවකට ඉස්සරලා කියන්නේ අපේ මුල්ම සංස්කෘතිය ඉඳන්ම මිනිස්සු හඳුනගෙන තිබුණා. ඉතින් මේ තැඹිලි වලට ඒ ගම්මඩු ශාන්ති කර්මයේ ඉඳලා ඒ ආපු පිළිගැනීම අදටත් ඒ විදිහටම තියෙනවා. හැබැයි මතක් වෙනවා මම මැද්දෙන් පැනලා යව කියන්නම් දැන් ඇත්තේ අපේ ගම්මොල දැන් ඔය බඩේ අමාරු සහ විවිධ ඇතිවන රෝග සම්බන්ධව තැඹිලි ගෙඩිය තමයි ගෙනහිල්ල මතුරලා ඒ ගමේ ඉන්න කට්ටරයටාල හරි කවුරු හරි යකදුරෙක් මේක මතුරලා බොන්න දෙනවා. මම හිතන්නේ ඒක ඉතා ඉක්මනින්ම සුව වෙනවා. මං කියන්නේ මේ අපි ඕක එච්චර අවධානය නොගත්තට මේකේ තියෙන ගුණය ඔන්න ඕක තමයි. තැඹිලි ගෙඩියේ තෙල් හිඳලා තමයි තැඹිලි තෙල් කියලා අරගෙන ඔය ඉසේ රදේට ඔළුවේ වෙන වෙන ලෙඩ රෝග වලට ඉස කෙස් යනවට මේ තැඹිලි තෙල් ටික හදන්නේ මේ තැඹිලි ගෙඩියමයි. ඉතින් අපේ ජන විඥානේ ජන සම්ප්‍රදාය ජන සංස්කෘතියේ ආයුර්වේදයේ හෙළ වෙදකමේ ඊට පස්සේ ජ්‍යොතිෂයේ ඊට පස්සේ ගෘප්ත විද්‍යාවේ මේ සියල්ලෙම තැඹිලි ගෙඩියට මහ පුදුමාකාර තැනක් තිබුණේ. හැබැයි ඒ තිබ්බ තැනම තමයි තිබුණේ. අපි කරපු වෙනස්කම තමයි
රූපවාහිනී සංස්ථා විදිහට ජාතික රූපවාහිනී විදිහට අපි හැමදාමත් ප්‍රසිද්ධ නැතුණට රටේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ මහගෙදර විදිහට අපි ලොකු වෙනස්කම් ගණනාවක් කරලා තියෙනවා. ඒ වෙනස්කම් අතරට අලුතෙන් එකතු වෙච්ච වෙනස්කම තමයි මේ තැඹිලි පිළිබඳව රටට ලෝකයට හඳුන්වා දීපේක. අපි කර දාපු නම තමයි සම්ප්‍රදායින් නූතනත්වයේ දක්වා එක අපේ ටැග් එක. අපි ලෝකෙට මේක ඉදිරිපත් කරේ ඩොලර් තැඹිලි කියන මාතෘකාව ඇතුළේ. හේතුව වර්තමානයේ අපි බෙහෙත් ටික, අපේ ලයිට් ටික, තෙල් ටික මේ හැමදාම හැමදේම තීරණ වෙලා තිනවා ඩොලර් මත. එතකොට තැඹිලි ගෙඩිය ඩොලර් හොයන්න පුළුවන් දෙයක් කියන එක අපි අර සාම්ප්‍රදායික පිළිගැනීමෙන් එළියට ගෙනෙලා හඳුන්වා දෙන්න සමත් වුණා. ඔව්. දැන් ඔබ මේ දැන් තැඹිලි ගෙඩිය දැන් ඔය කිව්ව ගුණය විශේෂයෙන් මේක ගවේෂණාත්මකව කොහොමද පුවතකට යොමු කරලා මේක ලෝකෙට අරන් ගියේ එක දැන් අපි කියන්න පුළුවන් තැඹිලි ගෙඩියේ ගුණයි. අපි දන්නවා ඒ ගුණයි කියන අපේ රටේ ඉන්න කෙනෙක් හැටියට. නමුත් පිටරට මිනිස්සු මේක දැනගන්නේ කොහොමද? ගවේෂණාත්මකව මේකට තියෙන විද්‍යානුකූල භාවය. එහෙම කොහොමද ඔබ ඔක අරන් ගියේ? ගැමනේ මේ තැඹිලි පිළිබඳව අපේ රටේ වගේම අනිත් රටවල මිනිස්සු තඳුනගෙන තිබුණා. හැබැයි ඒක ඒගොල්ලෝ අත්විඳලා තිබුණේ කුරුම්බා ගෙඩියේ ගුණ. එතකොට අපේ පොල් පර්යේෂණ ආයතනය තැඹිලි ගෙඩියක තියෙන ඇතුළත් වෙලා තියෙන සංඝටක පිළිබඳව ඒගොල්ලෝ විද්‍යාත්මක පරීක්ෂණ කරලා හඳුන්වා දුන්නා. එතකොට තැඹිලි ගෙඩියක් අපනයන කර්මාන්තය හරහා පිටරටට යනකොට ඒ රෙජිස්ට්‍රේෂන් එකේ තියෙනවා මේ තැඹිලි ගෙඩියේ අන්තර්ගත වෙලා තියෙන සංඝටක ටික. එතකොට මේ සංඝටක ටික දැකීම සහ මේක බිව්වට පස්සේ ස්වභාවයෙන් තමන්ට දැනෙන ශක්තිය, තමන්ට දැනෙන උත්පේරණ සුවය, මානසික සැහැල්ලුව, ශාරීරික සැහැල්ලුව මේවා සැලකිල්ලට අරන් තමයි මිනිස්සු තැඹිලි ගෙඩියට පෙළඹුණේ. විශේෂයෙන් එක්සත් අරාබි එමිරු රාජ්‍ය වගේ රාජ්‍යංගවල මිනිස්සු මේ උෂ්ණත්වයත් එක්ක ඒගොල්ලොන්ගේ තියෙන ශරීර ආබාධ වෙහෙස මහන්සිය නිවා ගන්න මේක විද්‍යාත්මක තහවුරු කිරීමක් මුලින් නොතිබුණත් මේගොල්ලෝ හඳුනගෙන තිබුණා මේක සුවයි කියලා. නමුත් දැන් මේ වෙනකොට වෙළඳපොළට යන හැම තැඹිලි ගෙඩියකම ඒ තැඹිලි ගෙඩියක අන්තර්ගත වෙලා තියෙන ಗುಣ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මම ඒ කාරණා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. ඔව්. ඇත්තෙම දැන් මූලිකව දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඩොලර් ප්‍රශ්නේ. මේ ආර්ථික අර්බුදයත් එක්ක අපිට ගොඩ එන්න නම් අපි අපනයන ශේෂ්ත්‍රයෙන් අනිවාර්යයෙන්ම ඩොලර් උපයන්න ඕන. ඉතින් මේක දැන් තැඹිලි ගෙඩියට මේක අපිට පිටරට යවන්න සහ ඒ තියෙන බාධක එහෙම නැත්නම් තැඹිලිට මේ රට තුල තියෙන කුඩම්මගේ සැලකිල්ල පොඩ්ඩක් විස්තරාත්මක කිව්වොත් මේ ප්‍රේක්ෂකයන් දැනගන්නත් එක්ක. ඇත්තටම මේ පුවත රූපවාහිනී විකාශය වීමෙන් පස්සේ මගේ අපේ මුහුණු පොතේ මේක විකාශය වුණා. ඒ සඳහා විශාල ප්‍රමාණයකින් ඉල්ලීම් සහ ඒගොල්ලෝගේ අදහස් සටහන් වෙලා තිබුණා. මේ කාරණාව දැකලා තමයි දකුණු ආසියානු ව්‍යාපාරික සම්මාන උළෙලදී මට ආරාධනාවක් ලැබෙන්නේ. ඔබේ පුවත හරහා අලුත් හෙළිදරව්වක් කරලා තියෙනවා. ඒ නිසා ඔබ මේ සම්මාන උළෙලට ඉදිරිපත් කරන්න කියලා. ඒ ඇප්ලිකේෂන් එක දැම්මහම තවදුරටත් ඔවුන් මේ තැඹිලි පිළිබඳව ඔවුන්ගේ මතය මට ඉදිරිපත් කළා. ඒකට මම සාමාන්‍යයෙන් සමාන උත්සව වලට ඇඳුම් කළා තිබුණ නැහැ වෙනකොට. නමුත් ඔවුන් කරපු හැඳින්වීම සහ මේ තැඹිලි කියන අයිටම් එක හරහා ඔවුන් දැනගත්ත කාරණාව පිළිබඳව අදහස් දැක්කහම මට හිතුණා මේකට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. ඒ ඉදිරිපත් වීමට සහ තැඹිලි පිළිබඳව අපි කරපු හෙළිදරව්වට ඒ සම්මාන උළෙලේ බංග්ලාදේශ සැප් සම්මාන උළෙල කියලා අපි හඳුන්වන්නේ ඩකානුවර තිබුණේ. ඒ සම්මාන උළෙලේ දකුණු ආසියාවේ හොඳම ආර්ථික උපාය මාර්ගික පුවතට හිමි සම්මානය හම්බ වුණා. එතකොට ආර්ථික උපාය මාර්ගික කිව්වහම මේක උපාය මාර්ගය. ඔවුන් සඳහන් කරපු එක කාරණාවක් තමයි මේ තැඹිලි ගෙඩිය කියන කාරණාව අපි හරියට ඇනලයිස් කරොත්, මේක වගා කරලා හරියට බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කරොත් මුළු ලෝකෙම ආක්‍රමණය කරන්න පුළුවන් කියලා. ඩොලර් හොයන්න අලුත් ක්‍රමවේදයක් ඕගොල්ලන්ට ඕනේ නැහැ. මේකම පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ පුවත විකාශ වීමෙන් පස්සේ යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරයා ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කරනවා ලංකාව මූණ දීලා තියෙන ආර්ථික ගැටලුවේදී තැඹිලි කියලා කියන්නේ දෙවියන් ඔවුන්ට දීලා තියෙන සුවිශේෂී උපාය මාර්ගයක්. හැබැයි මේක අපි තාමත් නිවැරදිව හරි විදිහට හොයාගෙන නැහැ, පාවිච්චි කරලා නැහැ කියලා. අද ඔබ සහ මා මේ සාකච්ඡාව දියත් කරන මොහොත වෙන විටත් අවධානය යොමු යුතු නිසි අවධානය තාමත් යොමු වෙලා නැහැ. ගිය සතියේ මම හිතන්නේ මේ විශ්ව භාර අමාත්‍යවරයා රමේෂ් පතින එමුතුමා කිව්වා මේක ජාතික ප්‍රතිපත්තියක් විදිහට අපි පටන් ගන්න තැඹිලි වවුමු කියලා.
එතෙන්ද ගිනාවේ ඇත්තටම අපේ රටේ අය නෙමෙයි. මේ සම්මාන උත්සව දෙකේදී ඕන් කරූපේ ඇගෙයිම තමයි අපේ රටේ මිනිස්සුන්ගේ ඇස් අරින්න සමත් උනේ. දැන් අපේ තියෙන ජාතික ඇත්තෙම අපනයන කර්මාන්ත හැටියට, භෝග හැටියට, තේරබර පොල් සහ කුළුබඩු ඒව තමයි තියෙන්නේ. හැබැයි කවුරුවත් හිතුවේ නැහැ තැඹිලිගිරියට මෙහෙම තත්වයක් ලැබෙයි කියලා. ඉතින් මම කියන්නේ මේ අපි අපිට ඉතා ලේසියෙන්ම වවන්න පුළුවන් අපිට ඒ ඵල ලබා ගන්න පුළුවන් ශාකයක් අපි අපනයන ශේෂ්ඨයට යොමු නොකළොත් ඒ අපි කරන ලොකු අපරාධයක්. එහෙම නේද? අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඇතර මේ අපි ලපු ජයග්‍රහණේ තමයි අද වෙනකොට මේ නිහඬව තිබුණු ශේෂ්ඨය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙන රටේ පහළ ඉඳලා ඉහළටම අවධානය යොමු වෙලා තිනවා. ඔය දකුණු ආසියාන සම්මාන සහ එමිනන්ට් සම්මානය ඒකට ගොඩක් මහෝපකාරී වුණා. එමිනන්ට් සම්මානයේදී සිදුවිච්ච විශේෂත්වය තමයි ඔය ඩුබායි වෙළඳපොළ කියලා කියන්නේ අපේ රටේ භාණ්ඩවලට ලොකු ඉල්ලුමක් තියෙන වෙළඳපොළක්. ඔය වෙළඳපොළේ තැඹිලිවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි මේ තැඹිලිවල තියෙන ඉල්ලුම සරලන තරම් තැඹිලි අපේ රටේ නැහැ ගාමිණී මහත්මයා. අපේ තියෙන මේක වගාවක් විදිහට කරූප එකක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් අර මං කිව්ව සම්ප්‍රදාය පිළිගැනීම අනුව ගෙයක් දොරක් හදනකොට හිටවපු තැඹිලි පෙලෙන් එන ගෙඩි ටික තමයි අපි අරන් ගියේ. ඒ ඇරෙන්න ඩුබායි වෙළඳපොළේ හරි කටාර් වෙළඳපොළට හරි කුවේට් වෙළඳපොළට හරි අවශ්‍ය තැඹිලි ටික සපයන්න අපි සමත් නැහැ. මොකද අපි වගාවක් විදිහට මේක කරන්නේ. අපි වගාවක් විදිහට නොකරන නිසා ඉල්ලුමට සරලන සැපියුමක් අපි ළඟ නැති නිසා අන්නේ ස්පේස් එකේ අවකාශය ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, තායිලන්තය වගේ චීනය දැන් අලුත්ම කෙනා තමයි චීනය. චීනය කුරුම්බාවලට අලුත් තාක්ෂණයක් අහගොල්ල බොහොම ලස්සනට පැකින් කළා. සමහර ස්ටැචු වගේ මේ වගේ අකුරු ලියලා කුරුම්බ ගෙඩිය මොඩිෆයි කරලා තැඹිලි වෙළඳපොළට ඉදිරිපත් කරනවා. හැබැයි ඒවත් තැඹිලි නෙවෙයි. ඒවා කුරුම්බ කියන එක එමිනන්ට් සම්මාන වලදී මම හෙළිදරව් කරාම ඒ හෙළිදරව්වට තමයි ජාත්‍යන්තරයේ විශිෂ්ටතම මාධ්‍ය විදියට මේ සම්මානය හම්බෙන්නේ ඒ කළ හෙළිදරව්ව නිසා. දැන් අපි දන්නවා මේ දැන් අපේ තමයි හොඳම තේ තිබුණේ. ලංකාවේ තේ කිව්වහම ලෝකේ ඕනම රටක ඒ ඉල්ලුම තියෙනවා. සහ ලෝකේ ඉන්න සියලුම පාරිභෝජිකයෝ මේ ගන්නවා මේ අපේ ලංකාවේ තේ කිව්වහම සිලෝන් ටී. දැන් ඇත්තෙම සිලෝන් ටී වලට තිබිච්ච තැන අපිට යම් යම් අයගේ වැරදි නිසා යම් යම් අයගේ අඩුපාඩුකම් නිසා අපිට ඒක අඩු වෙමින් පවතිනවා. දැන් මම හිතන්නේ නැද්ද මේ මැනිද්දුවල් මහත්මයා දැන් තැඹිලි ගෙඩියත් අපි ඕක ප්‍රොමෝට් කරනකොට ලෝකෙට අපිට වෙනත් රටවලින් එවැනි අභියෝගයක් මේකට නොයේ කියලා. නොයේ නෙවෙයි, මේ වෙනකොට මේ අභියෝගය ඇවිල්ලා තියෙන්නේ. අද දවසේ අපි මේ කරන සාකච්ඡාවෙන් පස්සේ අවධානය යොමු යුතු නිසි පිරිස්වල අවධානය යොමු නොවුනොත් මේ කෝටි ප්‍රකෝටි මේ රටට ආදායම් ගේන මේ ව්‍යාපාරය අපට කෙටි කාලෙකින් නැති වෙනවා. ඔබ ලියලා තියාගන්න අපට මේ ව්‍යාපාරය නැති වෙනවා නිසි තීන්දුව తీරන නොගත්තොත්. මේකේ කී දිනක ඉන්නවද ලංකාවේ දැන්? ඔව් 2022 වසරේ විතරක්. අපි ලංකාවට තැඹිලි වලින් ගෙනත් තියෙන ආදායම බොහොම නිහඬව මේවා. කව ලියලා කියලා නෙමෙයි මේවා බොහොම නිහඬව ගෙනත් තියෙන ආදායම තමයි ඩොලර් මිලියන 6.5යි එකක් ආදායම ගෙනත් තියෙනවා. ඩොලර් මිලියන 6.5යි එකක්. මේ ඩොලර් ඈ. ඩොලර් නේ. ඩොලර් මිලියන. මිලියන. 6.5යි එකක් ආදායම් ගෙනත් තියෙනවා. වගාවක් විදියට වෙන්නේ නැහැ. කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. කිසිම රාජ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. මේ සම්බන්ධ කිසිම වැඩසටහනක් නැහැ. ලංකාවේ මම හිතන්නේ 48 දෙනෙක් වගේ තමයි ව්‍යාපාරිකයෝ ඉන්නේ තැඹිලි ව්‍යාපාරය සම්බන්ධ. මේ හෙළිදරව්වෙන් පස්සේ ලොකු උණුසුමක් ඉන්න තැඹිලි ව්‍යාපාරට කට්ටිය ඇතුල් වෙන්න. ඉතින් පොඩි ප්‍රමාණයක් ඉන්නේ. හැබැයි ඒ අයට දෙන්න ඕනේ සහයෝගය මොකද්ද? එතකොට තැඹිලි පිටරට යවනකොට ඇති වෙන ගැටලු මොනවද? ඒවා निराකරණය කරන්න මැදිහත් වෙන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳ වවන්න ඉඩම් අරන් දීම සහ ඒ සම්බන්ධ කිසිම සාකච්ඡාවක් ලංකාව තුල තිබුණ නැහැ. හැබැයි මේ මිනන් සම්මානය අරන් ආවට පස්සේ පිළිගැනීමක් සූදානම් කළා තිබුණා රමේෂ් පතන ඇමතුමාගේ ප්‍රධානත්වයෙන්. එතුමා ඒ වෙලාවේ හොඳ තීන්දුවක් ගත්තා. ඒ තමයි ජාතික ප්‍රතිපත්තියක් විදිහට ඉදිරියේදී තැඹිලි ලංකාවේ වගාවක් විදිහට වගාවක් විදිහට ආරම්භ කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරගත යුතුයි. දැනට පවතින ওই තැඹිලි ගෙඩියක් ලංකාවෙන් පිටට ඇරයි යනකොට එක ගෙඩියකින් රුපියල් 10ක මුදලක් රඳවා තබා ගන්නවා. ආධාරක මුදලක් විදිහට පොල් පරිශන ආයතනයේ අන්නේ රඳවාගෙන තියෙන මුදල් මේ තැඹිලි පිටරට යවන අපනායන කර්මාන්තේ නගා සිටුවීමට භාවිත කරන්න කියලා ඇමතුමා කිව්වා. ඒ ඉතින් කොහොම වෙයිද නොවේද කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. ඔබතුමා අර කිව්ව කාරණා බොහොම වැදගත්. අපිට තේ වෙළඳ පොළව අහිමි වුණා. අපි දන්නේ තේ ගැන විතරයිනේ. ඇත්තට මෙහෙම අහිමි වෙච්ච ගොඩක් තියෙනවා. ඩුබායි වෙළඳපොළේ අපට තමයි තිබුණේ රම්පේ වෙළඳපොළ. අපට තමයි තිබුණේ කරපිංචා වෙළඳපොළ. ඒ ඔක්කොම අපට දැන් අහිමි වෙලා තියෙනවා. ඒකට හේතුව අපේ රටේ අපනායන කර්මාන්තයේ තීන්දුව තීරණ ගන්න කෙනා දේශපාලඥයා මේ ශේෂ්ඨය පිළිබඳව
අවබෝධයෙන් නෙවෙයි තීන්දුව තීරණය ගන්නෙ. ඩුබයි වෙළඳපොලේ තියෙන උච්චාවචනන් සහ එහි තියෙන අවශ්‍යතාවයන් සලකා බලලා නෙවෙයි තීන්දුව තීරණය ගන්නෙ. කවුරු හරි කම්ප්ලේන් එකක් කරපුවහම එහෙම නැත්නම් කාට හරි මේක උමුණා වුණාම ඒකට අවසර දෙනවා හැරෙන්නට මේ අපනයන කර්මාන්තින මිනිස්සු ගයිඩ් කරන විදිහ සිස්ටම් එකක් නෑ. ඩුබයි රටේ ඉන්න කොන්සල් ජෙනරාල්වරයා නලින්ද විජේරත්න මහත්මයා මේ ව්‍යාපාරට බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. මම රටවල් කීපයක ගිහිල්ලා තියෙන හැබැයි මට හම්බුන්නේ නෑ ඒ වගේ වැඩ කරන කෙනෙක්. හැබැයි අපට ලෝකේ පුරාම ඉන්න තානාපති සේවාව අපනයන කර්මාන්තයත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා කටයුතු කළ යුතුයි කියන නීතියත් එක්ක ඒ තනතුරු පිරිනමනවා නම් මේ ඩොලර් ප්‍රශ්නේ අපට එන්නේ නැහැ. ගොඩක් රටවල තානාපති සේවාව සිද්ධ වෙන්නේ තමන්ගේ දුව දරුවෝ අරන්ගිලා උගන්නගෙන කාලා බිහිලා බොහොම ෆන් ගන්න ජොබ් එකක් බවට පත් වෙලා තියෙනවා. තානාපති කියන තනතුරෙන් හරි සේවයක් රටට වෙන්නේ නැහැ. උනා නම් අපට ඩොලර් ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේවා වෙන්නේ ඔටෝමැටිකලි. ඒ කියන්නේ මේ අපනයන කර්මාන්තේ තැඹිලි පිට රට යවන්න ඕනේ කියන ව්‍යාපාරික ගොඩනැගෙන ස්වභාවික. එයාට හිතුණත් රට යවන්න එයා රට යවන්න ලෑස්තිනොට ආණ්ඩුවෙන් ලියාපදිංචියක් කරන ඒ ලියාපදිංචිය දි බලාපොරොත්තු වෙන්නේ ඒ ව්‍යාපාරිකයගෙන් කීයක් හරි ආණ්ඩුවට ගන්නවා මිසක මෙයා ප්‍රවර්ධනය කරලා මේ අපනයන කර්මාන්තේ වැඩි දියුණු කරන්න මොනවද තියෙන ගැටලු කියන හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආයතන ඇතුලේ තියෙන ගොඩක් දේවල් අපට මෙතන කතා කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් ගණනාවක් තියෙනවා. ඔබ කිව්ව ගෝලීය වශයෙන් අපිට තියෙන ගැටලු මොනවද කියලා තායිලන්තයේ මේකට අවශ්‍ය තාක්ෂණය එක්කව කොල්ල ඒගොල්ලොන්ට තැඹිලි නැහැ. එතකොට ඒගොල්ලෝ කුරුම්බ හරහා තැඹිලි වෙළඳපොළ ආක්‍රමණය කරන්න පටන් ගන්නවා තියෙනවා. ඊට පාකිස්තානයේට තැඹිලි නැහැ. හැබැයි ඒගොල්ලෝ කුරුම්බ වෙළඳපොළ හරහා තැඹිලි ව්‍යාපාරයටන ඉල්ලුමට සරලනාකාරයේ කුරුම්බ වෙළඳපොළක් ඒගොල්ලෝ සකස් කරමින් පවතිනවා. අපේ රටේ නුවර පළාතේ හරි කොළඹ පළාතේ හරි හැදෙන තැඹිලි ගහකින් එන රසය එන්නේ නැහැ මේක පොළොවත් එක්ක වෙනස් වෙන. මේකේ අපේ පොළොවට අපටම දෙයිය විසින් දීපු දෙයක්. මේ රටවල් වලින් අපට දැනට ලොකු අභියෝගයක් තියෙන මේ තැඹිලි වෙළඳපොළට. මේ ආරයන තැඹිලි ටික උනත් ඒ වෙළඳපොළේ ඉක්මනට මිලදී ගන්න ඒගොල්ලෝ. අරන් ඒගොල්ලෝ වැඩි මුදලකට විකුණනවා. තව කෙනෙකුට විකුණනවා. කලුත් මේක මිල ගණන් කිව්වා මෙහෙ කීයද මිල මෙහෙ තැඹිලි ගෙඩියක් මං හිතන්නේ දැනට රුපියල් 30 40 අතර තමයි යන්නේ තැඹිලි වගා කරලා තියෙන කෙනාට රුපියල් 30ක් වගේ තමයි යන්නේ. හැබැයි එහෙ වෙළඳපොළේ ගෙඩියක් රුපියල් 2800ක් විතර වෙනවා. 2800ක් ඔව් ලොකු මුදලක්. හරි ඔව් හැබැයි දැන් මේ වෙනකොට ඩුබායි වෙළඳපොළේ තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන හේතුව මේ ව්‍යාපාරයට පේන නොපෙනෙන කීප දෙනෙක්ම බොහෝ පිරිසක්ම ඇතුල් වෙලා මේ අපෙන් යන්නේ තැඹිලි කන්ටරේ මගදී අඩු මුදලට අරගෙන ඒක ඊළඟ ව්‍යාපාරයකට වැඩි මුදලකට විකිණීමේ ව්‍යාපාරය ආරම්භ වෙලා තියෙනවා. අතරමැදියෙක් දැන් ගොඩනැගිලා තියෙනවා. හරි. එතකොට ඒක පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි එක තමයි ඉල්ලුමට සරලන වෙළඳපොළකට අවශ්‍ය දේ සැපයුම කරන්න අපට වගාවක් විදිහට මෙහි නැති ඉන්න තැඹිලි නැහැ. දැන් මේ දිනවල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපට තැඹිලි නැහැ යවන්න. තියෙන පළාත් තියෙනවා අම්පාර තියෙනවා වෙන්න පුළුවන් වවුනියාව මුලතිව් යාපනේ තැඹිලි තියෙනවා. එමුණු එකතු කිරීමක් වෙන්නේ. නමුත් ඒ තැඹිලි ටික මෙහෙට ගේන සිස්ටම් එකක් නෑ. හරි. එතකොට දැන් මේ තැඹිලි කර්මාන්තයේ ගැටලු වලට මුහුණ දෙන අවස්ථාවකදී ඒකට අවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම කරන්න ක්‍රමවේදයක් නෑ. ඒගොල්ලෝ දැන් කඩාවැටුණු මේ 48 දෙනා නම් ඉන්නේ. මේ 48 දෙනා මේ වැඩේ කරන්න නැතුව ගියොත් අර මං කිව්ව ඩොලර් මිලියන 6.5 එකක ආදායම අපට නැති වෙනවා. හැබැයි මේ ඩොලර් මිලියන 6.5 එකක ආදායම බේස් කරගත්ත අපට රාමුවක් නැහැ මේක රැක ගන්න ඕනේ අපි ඉදිරියට ප්‍රවර්ධනය කරන්න ඕනේ මෙච්චර කියලා අපට එහෙම වැඩපිළිවෙලක් නැහැ. හරි අපට වැඩපිළිවෙලක් නැහැ. එමෙතුමා මේ පිළිබඳව යම් අවධානයක් යොමු කරලා තිනවා. ඉතින් අපි බලන් ඉමු ඉදිරියේදී ඒක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් අර ඔබ අහපු ප්‍රශ්නෙට මේ වෙනකොට ඉන්දියාව මේ වැඩේට අත තියලා තිනවා. අපි හරි සැලසුම් සකස් නොකළොත් දැන් ඉන්දියාව මේනොට තැඹිලි වගා කරන්න පටන් අරන් තිනවා. අපෙන් එකට යම් අපේ තිබුණු පරිපාලන ශේෂ්ඨයේ අයම් ගැටලු නිසා මට ආරංචි වුණා මම මේක තව දුරටත් අපිට කතා කරන්න පුළුවන්. ඒ සඳහා යම් අවසරයක් ඉන්දියානු ව්‍යාපාරිකයන්ට එහෙම නැත්නම් වගා කරන ශේෂ්ඨයන්ට ලැබිලා කියලා මේක අපි තව දුරටත් හොයන්න ඕනේ. කොහොම වුණත් උන් මේ වැඩේ ආරම්භ කළා තියෙනවා. එතකොට උන් දැන් හදලා අවුරුදු දෙකක් විතර යනවා කියලා කිව්ව මම හොයලා බැලුවා. තව අවුරුද්දකින් උන් ඒ හදපු ගස් කොළන් වල තැඹිලි නෙලන්න පටන් ගන්නවා. එතකොට අපේ වෙළඳපොළට තැනක් තියෙයිද කියන එක පිළිබඳ බරපතල ගැටලුවක් අපි හැමෝම තියෙනවා. ඒ කියන්නේ තව අවුරුද්දකින් අපේ තැඹිලි ගහටත් හරියට අපි වැඩපිළිවෙළ සකස් නොකළොත් තේ වලට වගේ වෙනවා. තේ වලට වගේම ඒ විනාශයකට මුල පුරනවා. එතකොට අපිට මේ ඩොලර් උපයන ගස තැඹිලි ගස සහ තැඹිලි ගෙඩිය අපිට නැති වෙනවා. මං හිතන්නේ ඇත්තෙම මේ බලධාරීන් මෙන්න මේ ගැන අවධානය වහා යොමු කළ යුතු අවස්ථාවක් මේක. අපිට ඩොලර් හොයන්න තියෙන ලේසිම දෙවියෝ දීපු ගස සාකය තැඹිලි ගස අපි රැක ගන්න ඕන. ඒකට සමාජීය වශයෙන්
ලොකු උද්‍යෝගයක් සහ පෙළගැස්මක් ඇති කල යුතුයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව සහ අදහස. මැනිද්වල් මහත්මයා අපිට අපි දැනගන්න කැමති මේක නරඹන ප්‍රේක්ෂකොත් කැමති දැනගන්න තැඹිලි ඒ ශාකය එනම් තැඹිලි වැවිල්ලක් හැටියට කොහොමද අපි වවන්නේ මේකට තියෙන කොහොමද උදව් හදව ගන්නෙ ඒක දෙන්නේ නීති නීති මොනවද මෙන්න මේක නමක් ප්‍රේක්ෂකට ලබා දුන්නොත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කාරණාව තමයි පොල් සංවර්ධන අධිකාරිය පොල් පර්යේෂණ ආයතනය ඒ වගේම පොල් සිටුවීමේ ආයතනය මේ වගේ ආයතන ගණනාවක් අපේ රටේ තියෙනවා පසුගියදා තිබුණු වැඩසටහනකදී රමේෂ් පතින් අමාත්‍යවරයා කිව්වා තැඹිලි පැල පුළුවන් තරම් සකස් කරන්න අඩු කාලයෙන් පීදෙන දැනට අපිට තියෙන අවුරුදු 3 හමාරේ තැඹිලි පැල අපි ගාව තියෙනවා අවුරුදු 4 හමාරක් තියෙනවා එතකොට හිතන්නකෝ අවුරුදු 3 හමාරේ තැඹිලි පැල අපි 10,000ක් හැදුවා කියලා ලංකාවේ තුල එතකොට ඒ එක ගහකින් තැඹිලිවලු 3ක් විතර එනවා එක මේ වර්ෂයකට එතකොට 10,000ක් හැදුව කොච්චර ලොකු ව්‍යාපාරයක් අපිට තියෙනවද ඉතින් එමුතුමාගේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. ඒ නිසා ඔහු කිව්වා ඉඩම් පවරා ගැනීම සහ ඒ පොල් පැල රෝපණය කිරීම වැඩසටහන ආරම්භ කරන්න කියලා. ඒ අංශවල දැන් ලොකු උනන්දුවක් තියෙනවා මේ වැඩ කටයුතු දෙක අපි අවංකව කියනවා ලොකු උනන්දුවක් තියෙනවා මේ අංශවල. විශේෂයෙන් බැංකු ණයක් ලබා ගන්න. තැඹිලි දැන් අපි යොරම් මුඩු ඉඩම් තියෙනවා. ඔවැය අපිට පුළුවන් තැඹිලි වගා කරන්න අලුතෙන්. ඒ වගා කරන ඇයට කොහොමද අර ඔබ කිව්වාගේ පැල ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම මුදල් ඒ කියන්නේ ලෝන් දීම ණය පහසුකම් ලබා දීම වැනි දේවල් ඩොලර් 28ට විකිණෙන එක ඩොලර් සමහරට මේ දවස්වල ඩොලර් 13ටත් විකිණෙන ඩුබයි වෙළඳපොළේ. එතකොට ඔවුන් ලොකු අලාභයක් ලබනවා. ඊට පස්සේ ඔවුන්ට ඊළඟ කන්ටේනර් එක අරන් යන්න දෙනකොට ඔවුන් ලොකු අලාභයක් අධෛර්යපත් වීමත් එක්ක තමයි මේ කර්මාන්ත සිද්ධ වෙන්නේ. හැමදාම ලාභය එක විදිහට තියෙන්නේ නැහැ වෙළඳපොළේ. අන්න ඒ වගේ වෙලාවක කොහොමද බැංකුවකින් කරන්න ඕනේ මැදිහත් වීම? රාජ්‍ය පැත්තින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර ගැනීම සඳහා මොනවද තියෙන ප්‍රවේශයන් කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒවා නිරාකරණය වෙන්න ඕනේ. දෙක ලංකාවේ ඇතුළේ මේක පිටරට යවන්නම අවශ්‍ය නැහැ. ලංකාවේ ඇතුළේත් ලොකු වෙළඳපොළක් තියෙනවා තැඹිලි ගෙඩියට. දැන් විශේෂයෙන්ම කැන්සර් රෝගයේ තියෙන රෝගීන් මේ සැර බෙහෙත් සහ ඉන්ජෙක්ෂන් භාවිතා කිරීමෙන් අනතුරුව තැඹිලි ගෙඩියක් භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. සහ තවත් විවිධ වෘත්තීන් වල වෙහෙස මහන්සිලා ඉන්න පුද්ගලෝ මේ තැඹිලි වලට දැන් වැඩි අවධානයක් කොමිලා තියෙනවා. කොළඹ බැලුවහම ඔබ හොයලා බලන්න කොළඹ තැඹිලි ගෙඩියක් හොයාගන්න එක දැන් අතිශයම අසීරු කාරණාව බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා තැඹිලි ලංකාවෙත් රුපියල් 150-200 විකිණෙනවා. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් මේක අර තැඹිලි කපනවා කියන සාම්ප්‍රදායික කාරණාවෙන් එළියට ගිහිල්ලා කාට හරි ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් නම් ගමේ තියෙන තැඹිලි ටික එක තැනකට එකතු කරලා මමගේ දුරකථන අංකයක් කියන්න මට පුළුවන් වේවි ඔබටත් මම දෙන්න පුළුවන් වේවි අපට මේ තැඹිලි ව්‍යාපාරිකයන් සම්බන්ධ කරන වැඩපිළිවෙලක් ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න අපට පුළුවන්. එතකොට තමන්ගේ ගමේ තමන්ගේ ප්‍රදේශයේ තැඹිලි එකතු කිරීමේ සෙන්ටර් එකක් ආරම්භ කරන්න. එතකොට ඒ සෙන්ටර් එකට තැඹිලි ටික ලැබෙනවා. එතකොට ඒකේ ප්‍රවාහණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ටික රජය මැදිහත් වෙලා ඔබ කියන්නේ ඇත්තම දැන් ලංකාවේ අපි කොළඹවට කොළඹ දිස්ත්‍රික්කේ කම්පහ ඒ ටික එතකොට මේ ඔය ළඟ ළඟ තියෙන ටික එකතු වෙන්නේ. එකතු වෙන්නේ. එහෙම නෙමෙයි අම්පාර පැත්තේ මොණරාගල පැත්තේ කුරුණෑගල පැත්තේ ඔය යාපනය පැත්තේ එහෙ තියෙන තැඹිලි ටික අපිට එකතු කරලා එක මැදිස්ථානට ගේන්න. එහෙම වැඩ පිළිලක් නැහැ. නැහැ. එහෙම වැඩ පිළිලක් නැහැ. ඒක අපට මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. රට ඇතුලේ මේක ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තත් පාඩු නැහැ. මොකද රුපියල් 30ට හෝ 40ට මේ ගෙඩියක් ගන්න. එතකොට ඒක 150ට විකුණන්න පුළුවන් නම් 200ට විකුණන්න පුළුවන් නම් ඉතින් පිටරට යවන්නේ මොකද ලංකාවේ ඇතුළේ මේ වෙළඳපොළක් තියෙනවා. එකට 3ක් 4ක් ලාභයි. ලාභයි. ඒ හින්දා අපි ප්‍රධානම අවධානය මේ වෙලාවේ යොමු කරන්න ඕනේ තැඹිල්ලේ වගා කිරීමේ ජාතික ව්‍යාකෘතියක් අවශ්‍යමයි. එක. දෙක තැඹිල්ලේ පිටරට යවන ව්‍යාපාරිකයෝ ටික අපි රැකගත යුතුමයි. සහ මම තව එක කාරණාවක් කියන්නම්.
තැඹිලි පිටරට යැවීමේදී තාක්ෂණික ක්‍රමවේද තියෙනවා. මේ තැඹිලි පිළිබඳ කාගවත් අවධානය යොමු වෙලා තිබුණ නැහැ. අපේ ජාතික රූපවාහිනී විදිහට පෙන්වලා දෙන්න පුළුවන් කාරණා කීපයක් තිබුණා. ඒක තමයි තැඹිලි කියලා කියන්නේ අපේ ජන විඥාණයෙන් සම්ප්‍රදායෙන් එළියට ගිහිලා ඩොලර් හොයන්න පුළුවන් එකක් කියන එක අපි පෙන්වලා දුන්නා. අපි ලෝකෙ පෙන්වලා දුන්නා මේකට වෙළඳ පොලක් තියෙනවා. මේක අනාගත ලෝකයේ වතුර ස්ටොක් කරලා තියෙන ස්වභාවික බොටල් එක මේක. මේක අරාබි හඳුන්වන්නේ මේක නැචරල් බොටල් කියලා. එතකොට අපිට මේ කන්සෙප්ට් එක ඇරයි යන්න පුළුවන් මුළු ලෝකෙටම මුළු යුරෝපා කරේටම. අපි දන්නවා හැමෝම අපි ප්ලාස්ටික් බෝතලේ වතුරට කැමති නැහැ. කරන්න දෙයක් නැති හින්දා අපි බොන්නේ. හැබැයි තැඹිලි ගෙඩිය අපිට මොඩිෆයි කරලා අර පිහිය පාවිච්චි කරලා කපන්න නැති තත්ත්වෙ දැන් ඇත්තට ඇවිල්ලා තියෙනවා. තැඹිලි ගොඩට ක්ලිප් එකක් ගහලා මේක අර බියර් කෑන් එක සිස්ටම් එකකට පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණ දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට තාක්ෂණයේ එක්කව කළ මුළු ලෝකෙටම ඇරයි යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින්දී අපි ප්‍රවාහණය කිරීම සඳහා යම් යම් ගැටලු තිබුණා. එතින්දී අපි ආණ්ඩුවට පෙන්වලා දුන්නා තැඹිලි ගෙඩිය ප්‍රවාහණය කරනකොට ඒකේ තියෙන උෂ්ණත්වයක් තියෙනවා. මම හිතන්නේ ඒකේ අගය සෙල්සියස් අංශක 8 හෝ 9. මගේ මතකයේ විදිහට මේක නිවැරදි කරන්න පුළුවන් ඕන කෙනෙකුට. එතකොට ඒ අගය අවශ්‍ය නිසා තැඹිලි කන්ටේනර් එක තියෙන්න ඕනේ තැඹිලි විතරයි කියලා. එතකොට ඒක 2023 පළවෙනි මාසේ පළවෙනිදා ඉඳන් ලංකාවේ ක්‍රියාත්මක වුණා. එතකොට මේක ඇතුලේ වෙන වෙන දේවල් දාලා ඉතින් තැඹිලි අපේ වගාවක් විදිහට සිද්ධ වෙන්නේ නැති හින්දා තැඹිලි කන්ටේනරයක්ම අපට හොයාගන්න ගොඩක් වෙලට අමාරුයි. එතකොට කරන වැඩේ අර අපනායන කරුවායත් ව්‍යාපාරයන් කරන්නේ යාගාව තියෙන අනිත් ඒවත් මේ කන්ටේනරේ පටවලා යවනවා. හැබැයි එතෙන්දි වෙන්න පුළුවන් හානිය තමයි ඩුබායි වගේ අධීක්ෂණයක් තියෙන ආරක්ෂාවක් තියෙන ආහාර පිළිබඳව පූර්ව සොයාබැලීමක් කරන රටක තැඹිලි ගෙඩියක් ඇතුළට විස බීජයක් ඇතුළු වුණොත් මයියොක්කයි තැඹිලි එකට යවපුවාම කෙසෙල් ගෙඩි තැඹිලි එකට යවපුවාම ඒ වගේ තියෙන පුළුවන් විස බීජ මේ තැඹිලි ගෙඩි උඩ මුණ්ඩ හරහා ඇතුළු වෙන්න පුළුවන් යම්කිසි දෙයක් වුණොත් සම්පූර්ණ තැඹිලි ව්‍යාපාරෙම අපට අහිමි වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි පොල් සංවර්ධන අධිකාරියේ නීතියක් ක්‍රියාත්මක කරේ තැඹිලි නම් ඇරයි යන්න පුළුවන්නේ තැඹිලි විතරයි. එතකොට වෙන මික්ස් කන්ටේනර් කියන එකට නීතියක් ගෙනාවා. නමුත් ඒ මික්ස් කන්ටේනර් ඇරයි යන කට්ටියට තියෙන ගැටලුව තමයි තැඹිලි අපට සම්පූර්ණයෙන්ම පටවන්න විදිහක් නැති නිසා විවිධ දේවල් දාන යනවා. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. ඒවා निराකරණය කරන්න යම් මැදිහත්වීමක් අවශ්‍යයි. අපේ භාණ්ඩේ ක්වොලිටිය හරිම වැදගත්. පළවෙනි වතාවට ලංකාවේ තැඹිලි කන්ටේනරයක් මේ මික්ස් කන්ටේනර් කියන නීතිය අපි හඳුන්වා දුන්නාට පස්සේ අපි මේකට මැදිහත් වුණා. මේකේ ගැටලු තියෙන බව ඇත්ත. හැබැයි අපි හරිම දේ කළ යුතුයි ගැටලු निराකරණය කළා. හරි මේක ගැටලු තියෙන තැඹිලි සම්පූර්ණම කන්ටේනරයක් array යන්න බැරි නිසානේ වෙනේ වදානේ. හැබැයි තැඹිලි ගෙඩියට වෙන හානිය වළක්වන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අර ප්‍රශ්නේ තියෙනවා තමයි. එතකොට මේක පෙන්වලා දීපු ක්‍රියාත්මක පෙන්වලා දීලා ක්‍රියාත්මක කරපු නීතිය පසුගියදා ක්‍රියාත්මක වුණා පළවෙනි වතාවට රේග්වින් තැඹිලි අරන් යනවා කියලා ඒක ඇතුලේ වෙන දේවල් අරන් ගෙපු බාණ්ඩ ප්‍රවාහනය කරපු කන්ටේනරයක් රඳවගෙන ලක්ෂ 10ක දඩයක් ගහලා අපි රටට නීතියකුත් හඳුල්ලා දුන්නා. අලුත් ඩොලර් ගේන ක්‍රමවේදිකුත් හඳුන්වලා දුන්නා. අපනායන කර්මාන්ත කරුවන්ට අලුත්ෙන් ප්‍රවිෂ්ට වෙන වෙළඳපොළකුත් හඳුන්වලා දුන්නා. ඒකට ඒගොල්ලොන්ට තැඹිලි යවන්න පුළුවන් ලෝකේ අලුත් වෙළඳපොළවල් කටාර යවන්න පුළුවන්. ඊට පස්සේ යුරෝපා කරේට, ඉතාලියට, නෝර්වේ මේ වගේ රටවල් වලට යවන්න පුළුවන්. දැනට රටවල් 42කට තැඹිලි යවනවා. ඒක අපි දැනගන්න ඕන රටවල් 42කට අපි තැඹිලි යවනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපට යවන්න තැඹිලි නැහැ. තැඹිලි නැහැ. ඒක ඇවිල්ලා අපි සාකච්ඡාවෙන් අපි අවසාන වශයෙන් ඉල්ලන්නේ තැඹිලි වගා කිරීමේ ජාතික ව්‍යාකෘතියක් ආරම්භ කරමු. එදාට සමහරට ඕවා සහ අපි ජීවිතුන් අතර නොතිබෙන්න පුළුවන්. හැබැයි අපි මහ පොළොට යම් සාධාරණත්වයක් අලුත් සංකල්පයක් හඳුන්වා දීලා තියෙනවා. ලේක් හවුස් ඔබතුමා, ඔබතුමාගේ මේ කාර්ය මණ්ඩලය ජාතික රූපවාහිනිය අපි ඉතිහාසයට එකතු වෙයි. මේක අලුත් ක්‍රමවේදයක් විදිහට සංවර්ධනය කරන රටේ වගකීතු පිරිස එකතු වුණොත් දැන් මේ නව සුවා ගැනීම ඔබ ලෝකෙට ඉදිරිපත් කළා. නිසා අපිට ඩොලර් උපද්දන අපේ ගස තැඹිලි ගස අපි සොයාගත්තා විදිහටම දැන් මේක සොයාගෙන මේ සම්මාන ලැබලා ඔබ රූපවාහිනියට එනවා. ඔබ මාධ්‍ය ආයතනයට එනවා. ඒ ආවට පස්සේ ඔබට මාධ්‍ය ආයතනයෙන් දැන් ඔබ වෙනසහන් නිෂ්පාදක වෙන්නේ. ඒ මාධ්‍ය ආයතනයෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර සහ මේ වෙලාවේ සිහිපත් කරත් හොඳයි නේද? අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ මේ පුවත අපි COVID-19 වසංගතය ඉවර වෙලා එලියට යන්න පටන් ගත්ත අවස්ථාවේ කරපු නිවුස් එකක්. ඒ වෙලාවේ ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂකවරයා විදිහට හිටියේ ඉන්දික මාර්සිංහ මහත්මයා. ඔහුගෙන් අපට ලොකු හයියක් ලැබුණා.
Ewage Vimuktika Karyawasam Mahathmaya tamai api gaveshanathmaka pravruthi wartha karanne pilibandawa baarawe inne. Etumegen loku sahayogayak labuna. Ithin sammane hambenakota dakunu aasiyana sammane hambenoda samahara welawata godak patan gatta hitiye naha. Namuth me sammane labunahama man visheshan sandahan karanna one. Oy dakunu aasiyana sammane saha eminence kena sammana dekama hambunahama ape aayathane vartamana sabhapiti W.V. Ganegala mathuma inne. Paripalana sheshtaye bohoma hasala addakim tiyena paripalana niladariyek mahathmayek. Ithin etuma bohoma asimita saturata patthuna. Itu bahwa selusun sahagat kene kalabala wenne deng vartamana arthikayat ekka pavatina tattwayan ekka samahara ayatana wala thiyena gatluth ekka hari amaruyi paripalane kochchara avabodayan thibuna namuth metumalla me hama katuuttama bohoma hondata kalamanakarane karamin me labichi sammanen ayatinda ganna puluwan gaurave laba denna katuyutu kala kiyana eka man visheshayen sandahan karanna one dakunu aasiyana sammane genakota etuma mawa piligatta Bandar Gunawardana ehmathumata aaradhana kala piligenima utsavayak thibuna e pilibandawa honda kenekota denna puluwan gaurave laba dana visheshayen roopawahini kiyala kiyanne hamadama sammana gena jaathyantare sammanayata bandun wenna pirisak inna aayathanayak mama ehi punchi kotas kawruwek witarai sahala sammana gananawak gena jyeshtha nishpadakawurun inna aayathanayak eminent sammanaye hambuna kiyala aranchichchi gamamma ape jaathyantara ekake samadata ekake inne hiswalla Motilal hisal mahatmya, sabah pitu mawasta ganana oke di muka takar laki lati puna hisal le meka tapi muka dakaran noni, menik di ulta katakaran na, api mesan dawa shi wada kada tukaran noni kila bohom unan duing, sabah pitu mawisi shi mamela ya mata karna, ewa ge ma api adjak si jenderal tuma asang ke jailat mahatmya, bohom taruna kenek, mewa ge wada kada itu gena api katakaran na bohom unan duing katakaran na, enggi tina itu mada ya mak karan noni kila taruna kenek nisa ma. Itu makhu api me sangkal pe rata handunna demu wagi itu pujgileng yawadan tapi meka lakkarmu me sammane api rate anith minissunta api handunna demu apada meka labune ai kiyana eka pilibanda kiyala itin mam me welaye sandahan karanna one sabahapithuma adhyaksha jeneral tuma bohoma satutin me sammane walanda gatta unge pettin mata denna puluwan uparima sahaya mata laba dunna mage game minissu game api yalu mitriyo api nuwara Api kadepitiya purana viharasthane api game pansala kahagala sumana jyothi nayaka hamuduran wahanse meka bohoma ihelin piligannone jaathyantare visishtatama maadhyavediya kiwahama meka loku barak thiyena deyak ape game kenek kiyala itin roopahini sansthave thibba pravruthi wala thibba antargatha wicca karunoth ekka hakolla oun mekata loku gaurawayak laba dunna e wagemai hitapu adhyaksha jeneral tuma ajantha seniratna mahathmaya මුණු පොත හරහා සහ මට පෞද්ගලිකවත් අවස්ථා කිහිපයකදී කතා කරා එතුමා රූපණී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට එතුමා මේක ගොඩක් ඇගීමකට ලක් කර මම එතුමාගේ නමත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. තව එක දෙයක් මම කියන්න. ගවිනේ වැදගත්ම කාරණාව තමයි මේ සංකල්පය ගරු ජනාධිපතිතුමාගේ තිබුණ සංකල්පය. මට මතකයි ගරු ජනාධිපතිතුමා මේට අවුරුදු කීපයකට උඩදී තමන්ගේ Chande wada sitanda kiwa game alakola tika mukunu wenna tika tampala tika rata yawanna ona kiyala. Etakota eda vedikaya mata matakai me wacana tika tamai eda deshapalana campaign eke pahara dunne. Alakola tika rata yawanna lasti kiyala hina wuna. Man hitanne etumage muna pama vikruti karala me me karanna beri dewal kiyala kiwa. Habai ada yatharthayak bawata patthila thiyenne eke neida. Oba Dubai welandapola yanna Lankawe kossata tika Lankawe tampala tika Lankawe rampe tika Lankawe thiyena Hamma demo oba viswasa karanna gram 50k belimal gram 50 rupiyal 4500ක් හැබැයි එතුම මේක කිව්වේ මං හිතන්නේ 2002 විතර එතුම කිව්වා මේ ලංකාවේ මේ තියෙන ටික අපි පිටරටට අරයන්න පුළුවන් වෙළඳ පොලක් හදමු කියලා හැබැයි එදා හිනහ වුණා හැබැයි අද ලෝකෙ ඉල්ලනවා අපි අලකොල ටික දෙන්න කියලා තම්පලා ටික දෙන්න චොචෝ ගෙඩි එවන්න බුලක් කොල එවන්න කියලා ලෝකෙ අද අපින් ඉල්ලනවා ඉතින් මේ ජයග්‍රහණය කළා තියෙන එක පැත්තකින් අපි හොයලා පෙනලා දීලා තින්නේ අලුත් සංකල්පයක් නෙවෙයි ගරු ජනාධිපතිතුමා ගාව තිබ්බ සංකල්පයක්. නමුත් අවාසනාව තමයි එතුමාගේ සංකල්පය මේ මහ පොළවේ දැන් පීදිලා ඉපදිලා ප්‍රතිඵල ගෙනත් දෙනවා කියන පණිවිඩය එතුමාට අරන් ගිහිලා තියෙනවද කියන එක පිළිබඳව මට පෞද්ගලික ගැටලුවක් තියෙනවා. දෙයක් අලුත් ඩොලර් උපදින ශාකයක් අපි දැනන් හිටියේ නෑ තැඹිලි ගහෙන් ඩොලර් උපද්දන්න පුළුවන්ද කියලා. ගාමිණී මහා බණ්ඩාර ඇතුළු ඒ පිරිස එකතු වෙලා වැඩේ කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මෙන්න මේ අපේ ඩොලර් උපදින මේ අපායන වැවිල්ල තව තවත් දියුණු කරගන්න
සීලු දෙනාගේම අවධානය අපි යොමු කරගමු කියන ඉල්ලීම ඉල්ලමින් මේ වැඩසටහනට ඔබ සහභාගී වෙලි බඳව අපිට සීමසේ එක්සත් ප්‍රතිපත් සමාගමේම ඒ වගේ අපි කරු සභාවෙතුමා ඇතුළු සීලු අධ්‍යක්ෂ මණ්ඩලයේම ප්‍රණාමය ඔබට උදාර කරනවා බොහොම ස්තුතියි